ආයුබෝවන් මම හිරුනි වෘත්තීමේ වශයෙන් පෙරපාසල් ගුරුවරියක් කොවිඩ් 19 වසංගතයත් එක්ක අලුත් ජීවන රටාවකට හුරු වුණු අපි අපේ පුංචි සමනල පැටව ටික ආයෙමත් මුණ ගැහෙන්න බලාගෙන ඉන්නේ නොයිවිසිල්ලෙන් අපේ පෙරපාසල හදිසියෙම වහන්න සිද්ධ වුණේ කොවිඩ් 19 වසංගතයෙන් අපේ පුංචි පැටව ටික ආරක්ෂා කරගන්න ඕන හන්දනේ ආයමත් සුපුරුදු පරිදි පෙරපාසල පටන් ගන්න කලින් ඊට හොඳ පෙර සූදානමක් තියෙන්න ඕනමයි. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ලොකු වගකීමක් මගේ හිතට දැනෙන. ඒ වගේම අනෙක් අයගේ ආරක්ෂාව පිළිබඳව රජයෙන් ලබා දී ඇති ආරක්ෂිත උපදෙස් අකුරටම පිළිපදින්න මම ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හදිසි ගිලන්දත සේවයේ වැනි අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංක සහ ඒ සිදු කර ගන්නා ආකාරය පෙරපාසලේ පැහැදිලිව පෙනෙන පරිදි අලවන්න හිතුවේ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඔවුන් ශනිකව සම්බන්ධ කර ගැනීම හැකියාව සඳහා පෙරපාසල ආයමත් පටන් ගන්න කලින් මේස පුටු ආදී සියලුම දේවල් පිරිසිදු කරලා ඉසබීජහරණය කිරීමේ වැදගත්කම පිළිබඳව මම හොඳින් දැනුවා. පෙරපාසල පවත්වාගෙන යන අතරතුරත් ඒ හැම දෙයක්ම පිරිසිදු කරලා ඉසබීජහරණය කළ යුතු බව මම තදින්ම හිතට අරගෙනයි ඉන්නේ. පුතා දැන් ක්ලාස් එකට යන්න. සබංගාල අත්හොදන එක අපි කොහොමත් කළානේ. ඒත් අපි දැන් ඒක වඩාත් හොඳින් කරන්න ඕනේ. ඒ කියන්නේ තප්පර 20ක්වත් සබංගාල අත්හොදන්න දරුවන් හුරු කරන්න ඕනේ. පෙරපාසලට ඇතුල් වීමේදී සහ පෙරපාසලෙන් පිටව යන විට කෑම ගැනීමට පෙර හා පසු වැසිකිලි භාවිතයෙන් පසු අවශ්‍ය සෑම විටකදීම අත්සේදීමට දරුවන් හුරු කරන්න ඕන. අත්සේදීම විනෝදජනක ක්‍රීඩාවක් ලෙස දරුවන්ට හඳුන්වා දෙන්නත් මම හිතනවා. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින දරුවන්ට තරුවක් බිත්ති සටහනේ යෙදීමෙන් ඔවුන් දිරි ගන්නන්නත් පුළුවන්. පන්ති කාමරය තුල දරුවන් අතර මීටරේ පරතරය පවත්වා ගැනීම ඉතාම වැදගත්. පන්ති කාමරය තුල තියෙන මේ මේස පුටු මීටරේ පරතරයෙන් තියන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එහෙම ඈතින් තියන්න බැරි මේස පුටු වල අපේ පුංචි පැටවුන් ඈතින් වාඩි කරවනවා. දරුවන්ට පෙරපාසල් නිල ඇඳුම අනිවාර්යම නැහැ. සරල සැහැල්ලු ඇඳුමක් වුණත් කමක් නැහැ. කන්න. අපේ දරුවන්ට කැම බීම වෙනදා වගේම ගෙදරින් අරන් එන්න උනන්දු කරවන. හැබැයි ඒ කැම බීම එකිනෙකා අතර හුවමාරු කරගන්න නම් ඉඩ දෙන්න විදිහක් නැහැ. අපි කරන කණ්ඩායම් ක්‍රීඩා වලදී එකිනෙකා අල්ලන්නේ නැතුව දුරින් ඉඳගෙන කරන්න පුළුවන් ක්‍රීඩාවන් කීපයක්ම අපි අඳුනගත්තා. ඒ වගේම පොදුවේ පාවිච්චි කරන සෙල්ලම් බඩු මම ටික දවසකට අයින් කළා. තනි තනිව සෙල්ලම් කරන්න පුළුවන් නිතර පිරිසිදු කළ හැකි සෙල්ලම් බඩු විතරක් මම තියාගත්තා. උපන්දින සාද වෙනුවට පැලයක් සිටුවීම වැනි දරුවන් එකට ලං නොවන දෙයක් කරන්නයි මම සැලසුම් කරගෙන ඉන්නේ. එවැනි අවස්ථාවල ආයිබෝවන් කියලා එකිනෙකාට ආචාර කරන්න නැත්නම් සුබ පතන්න මම මගේ දරුවන්ට කියලා දෙන්න. ඒක හුඟා ගෞරවණීය වගේම ආදරණීය ආචාර කිරීමේ විදියක් බවත් මම මගේ දරුවන්ට පහදලා දෙනවා. මම දෙමව්පියන් සමග අවශ්‍ය සෑම විටම තොරතුරු හොමාරු කරගන්න ක්‍රමවේදයක් දැනටමත් හදාගෙන ඉන්නේ. හදිසියේ හෝ දරුවෙකු රෝගී වුණොත් එම දරුවා දෙමව්පියන්ට බාර දෙනතුරු වෙන් කර තැබීමට මම වෙනමම තැනක් පිළියෙල කරගත්තා. රෝගී දරුවා හා දෙමව්පියන් කිසිදු අපහසුතාවයකට පත් නොවීමට අනෙක් දරුවන් හා දෙමව්පියන් අතර කිසිදු කලබලයක් ඇති නොවීමටත් මම වග බලා ගන්නවා. රෝගී දරුවාගේ තොරතුරු අවශ්‍යම අයට පමණක් ලබා දිය යුතු බව මම හොඳින්ම දන්නවා. දරුවන් සමග සිටින විට මට රෝග ලක්ෂණයක් ඇති වුණොත් දරුවන්ව දෙමව්පියන්ට බාර දෙනතුරු වෙනත් ගුරුතුමියක් හෝ වගකීතු පුද්ගලෙක් සූදානම්.
අපි මේ හැමදයක්ම කරන්නේ අපේ පුංචි පැටුන් ආරක්ෂා කරගන්න නිසා දරුවන් මෙන්ම දෙමව්පියන්ව දැනුවත් කරන්නත් ක්‍රමවේදයක් අපි දැනටමත් හදලායි තියෙන්නේ කොවිඩ් 19 වසංගතයට එරෙහිව නව ජීවන රටාවකට හුරු වෙමින් සුරක්ෂිත පෙරපාසලකදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවතත් ආරම්භ කරමු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය WHO සහ UNICEF වෙතින් පණිවිඩයක්